हेलो गाइस कर्नाट आदरीकर नोगुल हेमोम गोड़ा कादरें पिलिगानो अदात अपे चैनल के आरंगे विला थी तावत आलूत्म कार्टून मूवी एकड इतिंग अद अपे ओगुलंट आरंगे विला थी ने चिल आउट स्कूबी डू केन 2007 दी वॉर्नर ब्रदर्स एनिमेशन विसिन निष्पादने करपु कार्टून चित्रपटे इदि मेक स्कूबी डू निष्पादने करपु हना बाबरा कंपनीगे आयतिकारेक्वन जोसेफ बाबरा केन पुद्गलया निष्पादने करपु अवसान स्कूबी डू कार्टून फिल्म का विधियाट अपिट हंदुन्नन्न पुलुवन् ए वगेम मेक IMDb आगे 6.5 सह रोटन टोमेटो आगे 77% लबा गन्न समर्थ वेला तियेन मूवी एकक् इतिन मे कथावे अतुलेदी अपिट मे हिमालय कंदु वेटिया आश्रितव गैवसेन येटी केन अद्भुत जीविया संबंधव वगेम स्कूबी डू सह शैगी रेडियो चैनल एकक् करगेन पट्ट आतल एकक् गन्ने कोहोमद कियला हिमालयटम आवेनिक वेच्च विशेषित पलिंगु वर्गयक् स्वरकम कैरगेनिमट उत्साहधारण पुद्गल अपिट मे कथा विधि देखगांड पुलवांग एक आराधना करना ओगोलो हेमोटम कथा अवसान वेन रेदी नैयला इवागेम ओगोलो ताम अपे चैनल के सब्सक्राइब कर लेना सब्सक्राइब कर नोटिफिकेशन बेल ओन करगेनमा अपितकेकतुन्ना मे अभी सुपीरिम स्कूबी डू मूवीस गोडा कथा गोडा सह बैटमैन कथा सेट एकुत ओगोलंट अपे चैनल के नेर बीमट अवस्थाव तीन एना अभी बलमु मे चिल आउट स्कूबी डू मूवी के मुखद सिद्धवेन्यान कियला මේ කතාව ආරම්භෙදිම අපිට බලන්න පුළුවන් වෙන්නේ ශැංග්‍රිලා කියන අතුරුදහන් වෙච්ච රාජධානිය හොයාගෙන මේ එවරස්කන්ද තරණය කරන විද්‍යාඥයෙක්. ඉතින් ඔහු ඔහුගේ සහයකවන පෙම්බා කියන පුද්ගලයාත් එක්ක මේ විදිහට එවරස්කන්ද මුද්‍රණයම නැගගෙන යනකොට මේගොල්ලෝ දකිනවා පුරාණ ගල් කණුවක්. ඉතින් ජෙෆරි කියන විද්‍යාඥයාගේ සෙල්ලිපේ සඳහන් වෙලා තිබ්බ විදිහටම මෙතනින් එහාට තමයි අර ශැංග්‍රිලා කියන රාජධානිය හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ජෙෆරි කියන විද්‍යාඥයා මෙතනින් එහාට යන්න හැදුවත් ඔහුගේ සහයකවන පෙම්බා මෙයාව නවත්තනවා. මොකද මෙතනින් එහාට ගමන් කිරීම ඉතාමත් අවදානම්. යටි කියන ජීවීන් වර්ගයේ මේ ප්‍රදේශ ජීවත් වෙනවා කියලා ඔවුන් අතර විශ්වාසයක් පවතින නිසා. ඉතින් මේ විද්‍යාඥයන් මේ ගමන කොහොම හරි යන්න උවමනාව තියෙන නිසා ඔහුගේ සහයකයන් වෙන්නලා මේ තනියම ගමන යන්න තීරණය කරනවා. ඉතින් ඒ අවස්ථාවේදීම සහයකය දකිනවා මේ හිම ඇතුළෙන්ම ඔහු ඉදිරියට ඇදී එන යටි වර්ගයේ ජීවියෙක්ව. ඉතින් මේ අවස්ථාවේදී ඉතාමත් බියටපත් වෙලා පහළට ඇදගෙන වැටෙන මේ පෙම්බා කියන පුද්ගලයා ඉතාමත් අමාරුවෙන් තමයි ඔහුගේ ජීවිතය බේරාගන්නේ. ඉතින් මේ අතර වාරේ ස්කූබී ඩූ ටීම් එකේ අනිත් සෙට් එක පැරිසියේ සවාරියක් ගිහලා තමයි ඉන්නේ. ඉතින් මේ විදිහට නිවාඩුවක් ගත කරන්න මේගොල්ලෝ ප්‍රංශයට ආවුණා. ෆ්‍රෙඩි එයාගේ අලුත්ම ෆෝන් එක ගැන හොය හොය ඉන්න එක සහ වෙල්මා මේ ප්‍රංශයට ඇවිල්ලත් පත්තර කියෝ කියෝ ඉන්න එක ගැන ඩැෆ්නි ඉතාමත් කනස්සෙලන තමයි ඉන්නේ. නමුත් වෙල්මා මේ විදිහට පත්තරේ කියවලා හොයාගන්නවා හිමාලයේ කඳු වැටියේ එවරස්කන්ද ආශ්‍රිතව මේ විදිහට නැවතත් යටි ජීවීන් දකින්න ලැබිලා තියෙනවා කියලා මේ පත්තරේ ගිය ආටිකල් එකක්. ඔකෙන් මේගොල්ලෝ සෙට් එක ඉතාමත් කනගාටුවෙන් තමයි ඉන්නේ. ඒගොල්ලන්ට මේ පැරිසියේදී හම්බෙන්න නියමිත වෙලා තිබ්බ ෂැගී සහ ස්කූබි වෙලාවට එතනට ආවේ නැති එක ගැන. ඉතින් මේ අතර වාරේ තමයි අපිට පෙන්වන්නේ ෂැගී සහ ස්කූබි කෑම අන්ලිමිටඩ් දෙන ප්ලේන් සර්විස් එක නැගලා මේ පැරිසියට ගමන් කරමින් ඉන්න ආකාරය. නමුත් එතකොටම අපිට වෙන්නවා මේ ගුවන් යානේ ඇත්තටම ගමන් කරන්නේ පැරිසියට නෙමෙයි අර යටි ජීවීන් දකින්න ලැබිච්ච හිමාලයේ කඳු වැටිය පැත්තටයි කියලා. ඉතින් බලාගෙන යද්දී ඇඩොල්ෆස් කියන ප්‍රංශ දඩයක්කාරයා මේ ස්කූබීව හා ෂැගීව එමක් විදිහට අරගෙන ඇවිල්ලා තියෙනවා මේ වෙටි ජීවියව මේ කඳු වැටියෙන් එලියට අරගෙන කොහොම හරි ඔහුව දඩයම් කරන්න. ඉතින් ෂැගී සහ ස්කූබිත් මේ අන්ලිමිටඩ් කෑම දෙන ප්ලේන් සර්විස් එකක් කියලා රැවටිලා ප්‍රංශයට නෙමෙයි හිමාලයේ කඳු වැටියට තමයි මේ විදිහට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඊට පස්සේ මේ දඩයක්කාරයාට අවශ්‍ය ස්ථානයට මේ ගුවන් යානය ආගා වුණාම ඔහු ෂැගීව සහ ස්කූබීව පෙට්ටියක් ඇතුළට දාලා මේ ප්ලේන් එකෙන් පහළට තල්ලු කරලා ඔහුත් පැරෂුට් එකක් දාගෙන මෙතනින් පහළට පයින්නවා. ඉතින් මේ විදිහට අර පෙට්ටිය ඇතුලේ මේ ප්ලේන් එකෙන් වැටෙන අතර වාරයේ ෆ්‍රෙඩි එයාගේ අලුත්ම ෆෝන් එකෙන් මේගොල්ලන්ට කෝල් එකක් ගන්නවා. ඉතින් ෂැගී සහ ස්කූබි මේක ආන්සර් කරලා බොහොම අමාරුවෙන් කියාගන්න සමත් වෙනවා මේගොල්ලෝ වැරදි ප්ලේන් එකකට තමයි නැගලා තියෙන්නේ. ඒ වගේම මේ වෙනකොට විශාල කරදරයකට මුණ පාලා ඉන්නවයි කියලා. ඉතින් මේක ඉතාමත් කෙටි දුරකථන සංවාදයක් වුණත් ෆ්‍රෙඩි සමත් වෙනවා එයාගේ ෆෝන් එකේ GPS ට්‍රැකර් එක භාවිතා කරලා ෂැගී සහ ස්කූබි මේ වෙනකොට ඉන්නේ කොහෙද කියලා හොයාගන්න. ඉතින් එතකොට තමයි මේගොල්ලෝ දකින්නේ වෙල්මා පෙන්නපු අර හිමාලයේ කඳු වැටි ආශ්‍රිත ප්‍රදේශයේ දැන් ස්කූබි සහ ෂැගීව දකින්න ලැබෙන්නේ කියලා. ඉතින් ඒ අවස්ථාවෙදිම මේගොල්ලෝ ෂැගීව සහ ස්කූබිව මේ කරදරෙන් බේරගන්න පැරිසියෙන් පිටත් වෙන්න තීරණය කරනවා. ඉතින් මේ අතර වාරේ අර කඳු වැටියෙන් බේරලා ආපු පෙම්බා සහ ජෙෆරිස් කියන අර විද්‍යාඥවරයා
ආසන්න තියන පෙම්බගේ ගම්මානය තමයි නැවතිලා ඉන්නේ. ඉතින් මේ විදිහට නැවතත් යටි ජීවාව දකින්න ලැබෙනවයි කියන ආරංචි හම්බුන් නිසා මේ ගම්මානය ඉන්න වැසියෝ සියල්ලන්ම ගම්මානය අත ඇරලා යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ අතර වාරිදිම ශැගිසා ස්කුබි අර පෙට්ටිය කඩාගෙන හිමූටට වැටලා එහෙමම කඳු වැටිය දිගේ ලැස්සාගෙන ඇවිල්ලා මේ ගමේ තියෙන විශාල පන්සල ඇතුළට ඇදගෙන වැටෙනවා. ඉතින් එතකොට තමයි මේ පන්සලේ ඉන්න ප්‍රධාන හාමුදුරුව ඇවිල්ලා ශැගිසා ස්කුබීට කතා කරන්නේ. මේ අවස්ථාවේදී ශැගිසා ස්කුබි මෙයාගෙන් අහනවා ෆෝන් කෝල් එකක් ගන්න පුළුවන්ද කියලා එයාලගේ සෙට් එකට. නමුත් ඉතින් මේ භික්ෂුන් වහන්සේ කියනවා ඔහුගේ පන්සලේ කිසිම ඉලෙක්ට්‍රොනික උපකරණයක් නැහැ කියලා. ඉතින් මේ කතාව අතරවාරේ ස්කුබි සමත් වෙනවා මේ පන්සලේ තියෙන රහසිගත විහාරයක් සොයාගන්න. ඉතින් මේක ඇතුළේදී යටීට වන්දනාමාන කරන ස්ථානයක් තමයි අපිට පෙන්වුම් කරන්නේ. ඉතින් මේ පිළිමේක තියෙන ඉතාම දුර්ලභ ගණේ පළිඟුවක් ගැන මෙතන ඉන්න විද්‍යාඥයා බොහොම දරුණු විදිහට උනන්දු වෙන ආකාරය අපිට පෙන්වනවා. ඒ වගේම මේක ඉන්න ප්‍රධාන පූජකයවුන්ට කියනවා මේ පළිඟුව නිසා තමයි යටි කරදරයෙන් ඔවුන්ගේ ගම්මානය බේරිලා තියෙන්නේ කියලත්. ඉතින් මේ අවස්ථාවේදී පෙම්බා කියන පුද්ගලයා කියනවා මේ කන්ද උඩ තියෙන කාලගුණ මධ්‍යස්ථානයේ සැටලයිට් ෆෝන් එකක් තියෙනවා, ඕගොල්ලන්ට ඒක පාවිච්චි කරලා ඕනම් කෝල් එකක් ගන්න පුළුවන් කියලා. ඒ වගේම මේ පෙම්බා කියන පුද්ගලයා කැමති වෙනවා මේක ලොංග මේ සැටලයිට් ස්ටේෂන් එකට ඒ සඳහා අරගෙන යන්නත්. ඉතින් මෙතනදී මේගොල්ලන්ට සම්බන්ධ වෙන්න උත්සාහ දරන පෙම්බාගේ නංගිවණ මින්ගව පෙම්බ බලෙන්ම ගමේ නවත්තලා යන්න තීරණය කරනවා. ඉතින් මේ අතර වාරේම ශැගිව සහ ස්කුබිව මේ විදිහට ප්ලේන් එකෙන් පහළට දාපු ඇල්ෆොන්ස් කියන පුද්ගලයාත් මේ විහාරයට ඇවිල්ලා මේගොල්ලොත් එක්ක මේ කාලගුණ මධ්‍යස්ථානය යන ගමනට එකතු වෙන්න තීරණය කරනවා. ඉතින් මේ විදිහට ඒගොල්ලෝ අර කාලගුණ මධ්‍යස්ථානයට යාම සඳහා ගමන පටන් ගත්තම ශැගි සහ ස්කුබි දකිනවා මේ විද්‍යාඥවරයා ඉතාමත් සැක සහිත විදියට පුපුරන ද්‍රව්‍ය විශාල වශයෙන් මේ ගමනට එකතු කරගෙන තිබෙන ආකාරය. ඉතින් ඒ වගේම මේගොල්ලොන්ට දැක ගන්න ලැබෙනවා මේගොල්ලොන්ගේ පිටිපස්සෙන් එන මින්ගා කියන අර පෙම්බාගේ නංගිව. ඉතින් බලාගෙන ඇද්දි මෙයා ඇවිල්ලා තියෙන්නේ මේ කට්ටියට අනතුරු අඟවන්න. මොකද රේඩියෝ එකේ පණිවිඩයක් ගිහිල්ලා තියෙනවා ඉතාමත් දරුණු හිම කුණාටුවක් ළඟා වෙන්න නියමිතයි කියලා. ඒක ගැන අනතුරු අඟවන්න තමයි මින්ගා මේ විදිහට ආවි කියලා ඔවුන්ට ප්‍රකාශ කරත් පෙම්බා අන්තිමේට හොයාගන්නවා මෙයා මේ කාලුගුණ මධ්‍යස්ථානයේ ඉන්න පුද්ගලයා කරන රේඩියෝ චැනල් එකට ඉතාමත් ආසාවෙන් තමයි ඉන්නේ. ඒක නිසා ඒ කාලුගුණ මධ්‍යස්ථානයේ ඉන්න පුද්ගලයාව දැක ගන්නත් අවස්ථාව ලැබෙන නිසා තමයි මේ විදිහට පෙම්බා කියන දේ අහන්න නැතුව මේගොල්ලෝගේ පස්සෙන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ පෙම්බා තීරණය කරනවා මේ එන දරුණු හිම කුණාටවන මුහුණ දීම සඳහා එම ස්ථානයේදීම මේගොල්ලොන්ගේ කඳුරු සකස් කරගෙන නවතින්න. ඉතින් ඊට පස්සේ එදා රාත්‍රියේ අර ඇල්ෆොන්ස් කියන දඩයක්කාරයා සියලුම මුගුල් අටවගෙන මේ හිම මිනිසාවන යටි එනකන් ලෑස්තිලා හිටියත් යටි මේගොල්ල බලාපොරොත්තු වෙන්නේ නැති පැත්තකින් තමයි මේගොල්ලන්ට පහර දෙන්නේ ඉන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී ශැගි සහ ස්කුබි දුවන්න ගිහිල්ලා මේ උගුල් ඔක්කොම ආපස්සට ක්‍රියාත්මක වෙලා යටිට ඒව වැඩ කරනවා වෙනුවට අර දඩයක්කාරයාටම ඒ සියලුම දේවල් වලට අහු වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ශැගි සහ ස්කුබි කොහොම හරි මේ කඳු වැටිය පුරාම දුවලා අර යටි ජීවියකින් බේරෙන්න සමත් වුණත් ඊට පස්සේ මේගොල්ලොන් අතරමං වෙලයි කියලා මේගොල්ලෝ තේරුම් ගන්නවා. නමුත් ඒ අවස්ථාවේදීම හිමවත ගමන් කරන විශාල වාහනයක් ඇවිල්ලා ඔවුන් ගාව නතර කරනවා. ඉතින් එතකොට තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ ඩෙල් චිල්මන් කියලා හඳුන්වන මේගොල්ලන්ට ලොක්නෙස් විලේ අවතාරයත් එක්ක තිබ්බ අභිරහසෙදී උදව් වෙච්ච පුද්ගලයයි කියලා. ඉතින් ඔහු ඇවිල්ලා මේ දෙන්නවම අර කාලගුණ මධ්‍යස්ථානයට එක්කගෙන යනවා. බලාගෙන යද්දී මේ ඩෙල් චිල්මන් කියන පුද්ගලයා තමයි මේ වෙනකොට ඒ කාලගුණ මධ්‍යස්ථානයේ බලාගෙන එතන නැවතිලා ඉන්නේ. ඒ විශේෂයෙන්ම ඔහු ඒ විදිහට මේ ජොබ් එක බාර අරගෙන ඇවිල්ලා තියෙන්නේ කාලගුණ තොරතුරු මේ විදිහට රේඩියෝ චැනල් එකේ කියන ගමම්ම එයාට ලැබෙන අතිරේක කාලයේදී මේ විදිහට යටි ජීවීන් ගැන විස්තර එකතු කරන්න පුළුවන් නිසා. ඉතින් කාලගුණ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන පුද්ගලයා වන ඩෙල් ගැන තමයි අර මින්ගා ඒ රේඩියෝ චැනල් එක ඔස්සේ මෙයා ප්ලේ කරන සින්දු අහලා මෙයා ගැන කැමැත්තක් ඇති කරගෙන ඉන්නේ. ඉතින් මේ විදිහට ශැගි සහ ස්කුබි හිම වාහනේ නැගිලා ගමන් කරනවා දකින ඇල්ෆොන්ස් කියන දඩයක්කාරයා මේ වාහනේ ගිය මාර්ගයේ පිටිපස්සේ යන්න පටන් ගන්නවා. මොකද ශැගි සහ ස්කුබි ඉන්න තැනට අනිවාර්යයෙන්ම අර යටි ජීවියා එන්න ඉඩක් තියෙනවා කියලා ඔහු සැක කරන නිසා. ඉතින් මේ අතර වාරේ ෆ්‍රෙඩි, වෙල්මා සහ ඩැෆ්නි ප්‍රංශයේ ඉඳන් මොංගෝලියාව හරහා හිමාලය කඳු වැටියට ළඟා වෙමින් තමයි ඉන්නේ මේගොල්ලොන් සොයාගන්න.
ඉතින් මේ විදිහට කොහොම හරි මේගොල්ලෝ අර ෆ්‍රෙඩිගේ GPS එන්නපු ලොකේෂන් එක වන අර පාළු ගම්මානයට එන්න සමත් වෙනවා. ඉතින් මේ වෙනකොට මේ ජනතාව ඔක්කොම වගේ මේ ගම්මානෙන් ඉවත් වෙලා ගිහින් ඉන්නේ. ඉතින් අන්තිම කට්ටියත් මේගොල්ලන්ට කියනවා ගම්මානේ නා රැදිලා ඉන්න එපා මෙතනින් ඉවත් වෙලා යන්නයි කියලා. ඉතින් ඊට පස්සේ මේගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙනවා ෂැගි සහ ස්කුබී ගමන් කරපු අඩිපාරවල්. වගේම ඒගොල්ලෝ කාලිවරලා දාලා ගිය ස්කුබී ස්නැක් පෙට්ටියකුත්. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ තේරුම් ගන්නවා ෂැගි සහ ස්කුබී මේ කඳ දිගේ උඩට ගමන් කරලා තියෙනවායි කියලා. ඉතින් මේගොල්ලොත් ඒ පස්සෙන් ගමන් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට කොහොම හරි අර අඩිපාර දිගේ ගමන් කරලා ෆ්‍රෙඩිලා සමත් වෙනවා ෂැගි සහ ස්කුබී ඇතුළු අනිත් කණ්ඩායම මේ හිම කුණාටුවේදී කැම්ප් ගහගෙන හිටපු ස්ථානයට ළඟා වෙන්න. ඉතින් මෙතනට ගියාපම මේගොල්ලෝ දකින්නවා මේ අවට හැමතැනම යටි ජීවීන්ගේ අඩිසටහන් විසිරලා තිබෙන ආකාරය. ඒ වගේම වෙල්ම තේරුම් ගන්නවා මේ යටි අඩිසටහන් මිනිස් අඩිසටහන් වලටත් වඩා හිමේ එරීම අඩු ගතියක් පෙන්눔 කරනවායි කියලා. ඉතින් මේ විදිහට බර වැඩි යටි වගේ විශාල ජීවියෙක් මේ විදිහට පාසටහන් හිම මත කිඳා බසින් නැතුව පවත්වා ගත්තේ කොහොමද කියලා වෙල්ම සැකෙන් බලන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේදීම ෆ්‍රෙඩි හොයා ගන්නවා මේ වෙනකොට අර ඇල්ෆොන්ස්ගේ උගුලකට අහුවෙලා හිර වෙලා ඉන්න පෙම්බා කියන මේගලොන්ගේ ගයිඩ්ව. ඉතින් මේ පෙම්බව එළියට ගත්තෙන් පස්සේ මෙයා කියනවා එයාගේ නංගි අතුරුදහන් වෙලා තමයි ඉන්නේ, එයාව හොයාගැනීම සඳහා මෙයා තනියම හරි පිටත් වෙනවායි කියලා. ඒ වගේම මේ ස්ථානය අතෑරලා දාලා ගිහිල්ලා තියෙන පෙම්බගේ නංගි වන මින්ගගේ රේඩියෝ එකත් මේගලොන්ට සොයා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ෆ්‍රෙඩි හොයා ගන්නවා අර මේගලොත් එක්ක හිටපු විද්‍යාඥය වන ජෙෆ්රි කියන පුද්ගලයා තනියම එයාගේ අර පුපුරන ද්‍රව්‍ය පිරිච්ච කරත්තයත් ඇදගෙන මේගලොන්ව දාලා ගිහිල්ලා තියෙනවායි කියලා. ඉතින් ඊට පස්සේ ඩැෆ්නි මේ පෙම්බත් එක්ක එයාගේ නංගිව හොයන්න යන තීරණය කරනවා. ඒ අතර වාරේ ෆ්‍රෙඩි සහ වෙල්මා අර කන්ද උඩ තියෙන කාලගුණ මධ්‍යස්ථානට යවනවා. මොකද ඒගොල්ලන්ට ඇහෙනවා අර රේඩියෝ චැනල් එක ඔස්සේ ෂැගි සහ ස්කුබි මේ සින්දු ප්ලේ කරමින් ඒ චැනල් එක කරගෙන යන ආකාරය. බලාගෙන යද්දී මේගොල්ලන්ගේ යාළුවන ඩෙල් චිල්මන් ෂැගිට සහ ස්කුබිට රේඩියෝ චැනල් එක බාර දීලා ගිහිල්ලා එයා අනිත් කට්ටියව හොයාගෙන එනකන් ඒගොල්ලන්ට ඒක කරගෙන යන්නයි කියලා. ඉතින් මේ අවස්ථාවේදීම මේ කලගුණ මධ්‍යස්ථානයේට අර යටි ජීවියගෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඉතින් මේගොල්ලෝ මේ යටි භූතයව කිහිප ආකාරයකටම රවට්ටලා මගහරින්න උත්සාහ කරත් ඒකක්වත් සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා ෂැගි සහ ස්කුබි මේ රේඩියෝ එක ඔස්සේම හැමෝගෙම උදව් ඉල්ලනවා ඒගොල්ලොන්ව බේරගන්නෙන්දයි කියලා. ඉතින් මේක ඇහිච්ච ගාම ෆ්‍රෙඩි සහ වෙල්මා ඒගොල්ලන්ගේ ගමන ඉක්මන් කරලා මේ කලගුණ මධ්‍යස්ථානයට යන්න පටන් ගන්නවා. නමුත් ඒ අතර වාරයේදී ෂැගිව සහ ස්කුබීව ඇමක් විදිහට යොදාගෙන මේ යටි ජීවියව දඩයන් කරන්න උත්සාහ කරපු අල්ෆොන්ස් කියන දඩයක්කාරයවත් එයාගේ කුරුමානම වැරදිලා මේ ප්‍රපාතයෙන් පහළටම ඇදගෙන වැටෙනවා. ඉතින් මේ වෙනකොට අර යටි ජීවියගෙන් බේරෙන්න විශාල කණුවක් උඩට නැගලා හිටපු ෂැගි සහ ස්කුබි හීලියම් බැලුමක් උපයෝගී කරගෙන මේ කණුවෙන් සහ අර යටි ජීවියගෙන් බේරලා කොහොම හරි මෙතනින් පැනගන්න සමත් වෙනවා. ඉතින් මේ සිදුවීම සිද්ධ වෙලා ටික වෙලාවකට පස්සේ ෆ්‍රෙඩි සහ වෙල්මා මේ කාලගුණ මධ්‍යස්ථානයේ තියෙන ස්ථානයට ළඟා වෙනවා. ඉතින් ඒත් එක්කම මේගොල්ලෝ දකිනවා ඒගොල්ලොන්ගේ පිටිපස්සෙන් අර හිම යානේ නැගිලා මෙතනට ළඟා වෙන ඩෙල් චිල්මන් කියන ඒගොල්ලොන්ගේ පරණ යාළුවව. ඉතින් ඩෙල් චිල්මන් එක මේගොල්ලෝ කාලගුණ මධ්‍යස්ථානයට ගිහිල්ලා බැලුවම තමයි දකින්නේ මේක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවායි කියලා මේ යටි කියන හිම මිනිසාගේ ප්‍රහාරය නිසා. එහෙම මෙයාගේ වාර්තා පරීක්ෂා කළා වෙල්ම හොයා ගන්නවා මෙයාගාව තිබ්බ හීලියම් වායුව අඩංගු සිලින්ඩර් වලින් කිහිපයක්ම බොහොම පුදුමාකාර විදිහට අතුරුදහන් වෙලා තියෙනවායි කියලා. මේ අතර වාරේ කාලගුණ මධ්‍යස්ථානයේට ඇලර්ට් එකක් ලැබෙනවා මේ ආසන්නයේම පොළව විශාල ලෙස දෙරීමකට ලක් වෙනවායි කියලා. ඉතින් මේක පිළිබඳව පරීක්ෂා කරන්න ෆ්‍රෙඩි වෙල්ම සහ අර චිල්මන් කියන පුද්ගලයා පිටත් වෙලා යනවා. මේ අතර වාරේ මින්ගව හොයාගෙන යන ඩැෆ්නිට හම්බෙනවා අර විදිහටම වෙල්ම කිව්වා වගේ ඉවර වෙච්ච හිස් හීලියම් සිලින්ඩරය. මේ අතර වාරේ අර ගෑස් බැලුම නැගලා ගමන් කරමින් හිටපු ෂැගිව සහ ස්කුබීව මේ ගෑස් බැලුමේ ගෑස් එක ගිහිල්ලා ඇදගෙන වැටෙනවා අමුතුම විදිහේ ප්‍රපාතයක් ඇතුළට. ඉතින් මේ ප්‍රපාතය ඇතුළේදී මේගොල්ලන්ට දකින්න හම්බෙනවා භික්ෂු කෙනෙක් ඇවිල්ලා මේගොල්ලොන්ව පිළිගන්නවා. බලාගෙන යද්දී මේක තමයි අර විද්‍යාඥවරයා නැති වෙලයි කියලා හොයාගෙන ගියපු ශැංග්‍රිලා කියන අතුරුදහන් වෙච්ච ශිෂ්ටාචාරය. ඉතින් මේ අයිස් කඳු මැද්දේ ඉතාම ලස්සන කැලෑවකින් යුක්ත මේ රාජධානියේ තිබෙන ආකාරයේ ෂැගි සහ ස්කුබි දකිනවා. ඉතින් ඊට පස්සේ මේ මාලිගාව ඇතුලේ තියෙන යක්ෂ රූපවලට විහිළු කර කර යන ෂැගි සහ ස්කුබි ඇත්තටම ගිහිලා නතර වෙනවා අර යටි භූතය ඉන්න ස්ථානෙ. ඉතින් ෂැගි මේක චිත්‍රයක් කියලා හිතාගෙන මෙයාට විහිළු කරත් ඊට පස්සේ තමයි මේගොල්ලෝ දැනගන්නේ මේ ඉන්නේ ඇත්තම යටි භූතයයි කියලා. ඉතින් මේ යටි භූතය මේ දෙන්නගේ පස්සේ එලවන්න පටන් ගන්නවා.
ඉතින් ඊට පස්සේ මේ භූතයන් බේරෙන්න මේගොල්ලෝ ගිහිලා පතලකට යන ඩක්කුව කුඩකට නගිනවා ඊට පස්සේ මේ ඩක්කුව පහළට කඩාගෙන වැටිලා මේගොල්ලොන්ව ඩක්කු ගමන් කිරීම සඳහා වන රේල් පාරක් දිගේ මේ පතල ඇතුලෙන් ගමන් කරන්න පටන් ගන්නවා ඉතින් මේ අතර වාරයේ තමයි ෆ්‍රෙඩි වෙල්මා සහ අර ටෙල් කියන පුද්ගලයා අර විදියට පොළවේ සෙලවීමක් දකින්න ලැබිච්ච ස්ථානයට ළඟා වෙන්නේ. ඉතින් ඔවුනුත් මේ එන්නේ අර ෂැගිව සහ ස්කුබීව වැටිච්ච ප්‍රපාතය අසලට. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ ලනුදාගෙන මේක දිගේ පහළට බහිනවා. ඉතින් ඒ අතර වාරේ ෂැගි සහ ස්කුබී අර ඩක්කුවේ ඇවිල්ලා මේ උමන් පද්ධතිය බෙදලා යන ස්ථානයක නවතිනවා. ඉතින් මේ උමන් පද්ධතියේ විවිධ ස්ථානවලින් මේ හැමෝම නැවත හමු වෙනවා අපිට පෙන්නනවා. ඉතින් එතකොට තමයි ඒගොල්ලෝ තේරුම් ගන්නෙ මේ විදිහට අර පොළව සෙලවෙනවා වගේ ඇති වෙලා තින්නේ ඇත්තටම කවුරු හරි කෙනෙක් ඩයිනමයිට් යොදාගෙන කරන පිපිරවීම වගේක් කියලා. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ ගියාපම දකින්නවා අර පුරාණ පලිඟු පිරුණ පතලක් ඇතුලේ ඩයිනමයිට් යොදලා මේ පලිඟු පුපුරවලා ඒව එකතු කරමින් ඉන්න ජෙෆ්රි කියන මහාචාර්යවරයව. ඉතින් ඊට පස්සේ ෆ්‍රෙඩි ප්ලෑන් එකක් සර්ච් කරනවා මේ විද්‍යාඥයව කොහොම හරි අල්ලගන්න. ඉතින් ඊට පස්සේ ෂැගි සහ ස්කුබි මෙයාගේ අවධානය වෙනස් කරලා මේ විද්‍යාඥය දුවන් එදිම දැලකට පටලවලා උඩර ගන්න සමත් වෙනවා. නමුත් ඒ අවස්ථාවේදීම තමයි මේකළු දකින්නේ ඇත්තටම මෙයා නෙමේ මේ යටි අවතාරය වෙනම කෙනෙක් යටි අවතාරය විදිහට රඟපාන්නේ කියලා. මොකද ඒ අවස්ථාවේදීම මේ යටි ජීවියා ඔවුන් හිටපු ස්ථානයට කඩාපනින නිසා. ඊට පස්සේ මේගොල්ලෝ කට්ටියම ඩක්කුවල නැගිලා මෙතනින් පැනලා යන පටන් ගන්නවා. ඉතින් අර යටි ජීවියත් මේගොල්ලෝගේ පිටිපස්සෙන් ඩක්කුවක නැගලා එලෝගෙන එනවා. ඉතින් මේ විදිහට ගමන් කරන අතර වාරේ අර මේගොල්ලෝ සිර කරලා ආපු විද්‍යාඥයා එයාගේ දැල කපාගෙන කොහොම හරි තව ඩක්කුවක නැගලා මේගොල්ලෝගේ පිටිපස්සෙන් එලෝගෙන එනවා. ඉතින් ඊට පස්සේ හැමෝටම කලින් එළියට එන ෆ්‍රෙඩිගේ කණ්ඩායම අර පන්සලට වෙලා මේගොල්ලොන්ව අල්ලගන්න බුලක් නිර්මාණය කරනවා. ඉතින් මේ අතර වාරේ ෂැගි සහ ස්කුබි අර ඩයිනමයිට් තියෙන කාත්තයට මාරු වෙලා ඒකේ තියෙන ඩයිනමයිට් කියලා දන්නේ නැතුව ඉටිපන්දම් කියලා හිතාගෙන මේක පත්තු කරනවා. ඉතින් ඊට පස්සේ එළියට එද්දිම මේ ඩයිනමයිට් පිරිච්ච කරත්තේ පුපුරලා ගිහිල්ලා මේ හිම කඩා වැටීමේ තත්ත්වයක් මේ කඳු වැටියේ ඇති වෙනවා. ඉතින් මේ හිම කඩා වැටීමෙන් බේරෙන්න මේ කඳ දිගේ පහළට එන ෂැගි සහ ස්කුබි මේ උගුල ගැන කිසිම දෙයක් දන්නේ නැති නිසා කෙලිම ගිහිලා මේ උගුලට මේ දෙන්නව පැටලෙනවා. ඉතින් ඊට පස්සේ මේ දෙන්නගේ පිටිපස්සෙන් එන විද්‍යාඥවරයා සහ අර යටි අවතාරයත් මේකට අහුවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දිම අර විද්‍යාඥයා යටි ජීවියව කපලා මේ ඔහුගේ කරත්තෙන් නිදහස් කරනවා. ඉතින් ඒක නිසා මහාචාර්යවරයා තමයි උඩින් ගිහිලා මේ උගුලට අහුවෙන්නේ. ඉතින් මේ අතර වාරේ මේ උගුල සකස් කරන්න යොදාගත්ත අර හිම ඉවත් කරන යානයත් එක්ක වෙල්මා සහ ඩෙල් කියන පුද්ගලයව මේ හිම කඩා වැටීමට අහුවෙලා ඒකට යට වෙන්න තමයි යන්නේ. මේ අවස්ථාවේදී අර ATG-යා මේගොල්ලෝගේ වාහනේ උඩට පැනලා වෙල්මා සහ ඩෙල්ව කියන දෙන්නවම අරගෙන මෙතනින් ඉවතර පයින්නවා. ඉතින් මේ අවස්ථාවේදීම අර හිම කඩා වැටීම මේ වාහනේට වැදිලා ඒක සුම්බුන් බවට පත් වෙලා ප්‍රපාතයෙන් පහළට වැටෙන ආකාරය අපිට වෙන්නවා. ඉතින් ඊට පස්සේ තමයි මේගොල්ලෝ දකින්නේ අර ATG-යා මේ දෙන්නවම අරගෙන අහසේ බැලුමක් වගේ මේගොල්ලෝ ඉන්න පැත්තට පාවිමින් යන ආකාරය. ඉතින් ඊට පස්සේ වෙල්මා මේ ATG-යාගේ හෙල්මට් එක ඉවත් කරනවා. එතකොට ජීවි ඇතුලේ තිබ්බ වාතය ඔක්කොම ඉවතර ගලාගෙන ගිහිලා ඔවුන් කට්ටියම පහළට ඇදගෙන වැටෙනවා. ඉතින් එතකොට තමයි වෙල්මා කියන්නේ මේ ඉන්නේ ඇත්තටම ATG-යෙක් නෙමේ, මේ ඉන්නේ මින්ගයි කියලා. ඉතින් අර වෙල්මා කියපු විදිහටම හීලියම් බැලුන් යදාගෙන මේ යටි කිට් එකේ බර මින්ග විසින් ගොඩක් අඩු කරගෙන තියෙනවා. ඒක නිසා තමයි හිමේ මෙයාගේ පාද එතරම් දුරට එරිලා ගිහිල්ලා නැත්තේ. ඒ වගේම වෙල්මලව අරගෙන අහසේ පාවෙලා ඉන්න පුළුවන්කම ලැබිලා තියෙනෙත් ඒ නිසා. ඉතින් ඊට පස්සේ මින්ග ඇවිල්ලා කියනවා මං කාටවත් හානියක් කරන්නේ මේ බලාපොරොත්තුනේ. මං දැනගත්තා මේ කලුගුණ මධ්‍යස්ථානය කරන ඩෙල් මේකින් ඉවත් වෙලා යන්න තීරණය කරලා තියෙනවා කියලා. එයාගේ යටි ජීවීන් සෙවීමේ මෙහෙම සාර්ථකුණේ නැති නිසා ඉතින් මේ ඩෙල්ට ගොඩක් ආදරය කරන මින්ග තීරණය කරලා තියෙනවා මේ විදිහට යටි අවතාරයක් වගේ ඇඳගෙන නැවතත් මේ ඩෙල්ගේ කුතුහලය අවුස්සලා කොහොම හරි මේ කාලගුණ මධ්‍යස්ථානයේ එයාව රඳව ගන්න. ඉතින් ඒක නිසා තමයි මින්ග මේ විදිහේ ඇක්ට් එකක් මෙතනදී කරලා තියෙන්නේ. ඉතින් මේක දැනගත්තම ඩෙල් ගොඩක් පැහැදෙනවා මේ මින්ග ගැන. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ අර පලිංගු හොරකම් කරගෙන මෙතනින් පැනලා යන හදපු විද්‍යාඥයව කොහොම හරි අල්ලගන්න සමත් වෙනවා. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ අර කන්නේ පහළට වැටෙනයි කියලා හිතපු ඇල්ෆොන්ස් කියන දඩයක්කාරයා නැවත මෙතනට එනවා. ඉතින් ඇවිල්ලා ඔහු කියනවා ඔහුව කන්දෙන් වැටලා සිහි නැති වෙලා ඉද්දී කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔහුව මේ පන්සල ගාවින් ගෙනල්ලා දාලා ගිහින් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒ වෙන කවුරුත් නෙමේ ඇත්තම යටි ජීවියෙක් වෙන්න ඕනේ කියලා.
ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ මින්ගා සහ ඩෙල් මේ ස්කුබිඩු කණ්ඩායමත් එක්ක මේගොල්ලෝගේ ප්‍රංශ සවාරියට නැවතත් සහභාගී වෙලා ඉන්න ආකාරය. ඉතින් මේ අවස්ථාවේදී මෙතන ෆ්‍රෙඩීව දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් එතකොට තමයි අපිට පෙන්වන්නේ ෆ්‍රෙඩීව අර ෂැගීට සහ ස්කුබිඩු වුණා වගේ එයාට ප්ලේන් එක වැරදිලා ඇමේසන් කැලෑව මැද්දට වැටලා දිනවා කියලා. ඉතින් මේක දැනගත්ත ස්කුබිඩු සෙට් එක ඒ අවස්ථාවේදී මේගොල්ලෝගේ පැරිස් සවාරිය අතහැරලා දාලා ෆ්‍රෙඩීව බේරගන්න යන දර්ශනයකින් මේ සුපිරිම ස්කුබිඩු කතාව අවසන් වෙලා යනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ ස්කුබිඩු කතාවත් ඔයගොල්ලෝ අනිත් ස්කුබිඩු කතා වගේ හොඳටම එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝ මිට කලින් අපි channel එක දාපු අනිත් ස්කුබිඩු movies තාම බැලුවේ නැත්නම් මෙතන උඩ තියෙන playlist එකට ගිහිලා දැම්මම ඒ ඔක්කොම නරඹණ්ඩයි කියලා අපි ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් like කරලා comment කරලා වගේම ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරලා ඔවුන්ටත් මේක නැරඹීමට අවස්ථාවක් ලබා දෙන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ channel එකේ subscribers 10000 සීමාවට ලං වෙච්ච ගාම අපි movie giveaway එකක් කරන්න ලෑස්තිලා ඉන්නවා. ඒක නිසා ඔයගොල්ලෝගේ තාම subscribe කරපු නැති යාළුවෝ එහෙම ඉන්නවනම් අපේ channel එකේ ඒගොල්ලන්ට යවලා දැම්ම මේ subscribers ලව එකතු කරගන්න අපිට support එකක් දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට අනාගතයේදී මේ මාර්ගෙන් සුපිරිම movies දිනා ගැනීම අවස්ථාවක් ළඟ ළඟ වෙනවා. එහෙනම් මේ වගේ තවත් සුපිරිම ස්කුබීඩු කතාවක් අරගෙන ඔයගොල්ලෝ ළඟට එන්න ගොඩක් ආසාවෙන් අපි බලන් ඉන්නවා. ඒ වගේම අපේ Telegram channel එකට join වෙන්න අමතක කරන්නත් එපා. ඒ මාර්ගයෙන් අලුතෙන් මෙන movies ඔයගොල්ලන්ට Google Drive ඔස්සේ direct download කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් තවත් සුපිරිම ස්කුබීඩු movie එකකින් ඔයගොල්ලෝ ළඟට මේනකන් ඔයගොල්ලෝ හැමෝටම ජය ජය.